ප්‍රාත්‍රී දහය ස්වාධීන බෞට්ටහි සමගෙන් ඔබ හමුවන ම නිමේෂ චමත් සංකල්ක. මම මදු නිකා කරපුට ැල ප්‍රථමයෙන් පුවත් සිරස් සල. කොරෝනා මරණ ලැස්තුව අද දෙසීයේ සීමාවෙන් පහලට කොරෝනා පොකුරට කාර්දහස් හයිසිය දොළහත් ලබන බදාතාසට සතුසින් සීණි එක සියතිහට හගපු සීණි හොයන්න වැටලීම්. මුහද ප්‍රදශ රළුවෙයි දීවර සහ නාාවරික ප්‍රජාවට අවදහනම් නිරේදෙන. මියවෘත අධිකරණයේ කැඳවීමේ තීන්දුව තෞදුරටත් දීර්ග කෙරේ. කාබූල් ගුවන්තටුපලට මරාගෙන මැරෙන් ආ වාහනයකට ගුවනින් ප්‍රහාරයක්. මදුරකා තවත් කොරෝණා මරණ එකසිය අනු දෙකක් සෞඛ්‍ය සේපා අධ්‍යෙක් ජෙනනවල් රයා අද තහවරු කලා. දි කියහිපයක් මෙරට කොரோண මරණ දෙසිය සීමාව ඉක්නවා තිබමෙන් පසුව மරණ සංඛ්‍යාවේ යම් පහතබටීමක් මෙමනවිට පෙන්ඩුම් කරමින්තිබෙනවා. නිමේශ මෙ අතරේ කොரோණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් මෙරට ජනගානය मिलියන හත ඉක්මෝ ලතියෙනවා කියලා අමාතිය ක කියෙල රමුක්කඇල මහත්මයා අද කිව්වා. සමස්ස ජනගානෙන් සියයට හැටක් ලබන ඔක්තෝමර් මාසය වෙනකොට සම්පූණෙන්ම என்னත් කරන්නයි රජේඉල කිය වෙලා තියන්නේ. වත් කොරුණා මරන එක සි අනු දෙක් සිදදු වැැති බව සෞඛෙේවාර්්‍යයක්ක්ෂ ැනරාල්වරයා තහවරු ක රඇති අතර එම පිරිසෙන් එකසිේ පනස් හහි දෙනෙුම වයිස අෞරුදු හැට වැනි පුදගලයින් තවත් තිස් හයි දෙනකු වයිසෞරුදු තිහත් පස් නේ තර පුදගලින් බවයි සෞඛ්‍යංශ සඳන් කලින් කොරුණ ආසාධනින් මේගේ බවට තහුරු කළ පිරිසගින් එකේ නවදනෙු පිමිපුද්ගලින් වන අතර අසුතුන් දෙෙකු කාතාවන් වනවා. ඒයනුවමරටින් වාර්ත වන සමස්ත කොරුණාමරණ සංඛාව අටදහ හත්සේ හැත්තය පහදක්වා ඉහල යනවා. මේ අතර අධතිනේදේ කොරුණ ආසාධතින් හාර දහ හසිය දුළොස් දෙෙනෙකු වාර්තාාව වන. එයන්ුව මුළු සාධතින්ගේ සංඛ්‍යාව හාරලක්ෂ විසිහයි දහස් එකේ හැට නවයක්. මේ වනි විට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව පනස් නව දහස් හත් සයනූ හයක් බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ සුව ලබපු පුද්ගලින්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ පනසහත් දහස් පන්සියානුවටක්. ත්‍ය කෙිය රමු කල් මහතා සියට්‍රට ගෙනුමෙහි සටහනක් තබමින් සඳහන් කරතිබුණේ මෙරට ජනගහනින් ලියන හතකට වැඩ සං්‍යාවකට සාර්ථකලෙස කරුන මාත්‍රා දෙකම ලබාදීමට හැකිවීතිබෙන බවයි මෙරට එන්නත් කරන ක්‍රියාවලිය ජාතියන්තර ප්‍රජාව තුළ ඉහල පැසුමකට ලක්ව තිබෙන බව. සෞඛ්‍ය මාතය කෙිය රැපු කල්ල මහතා පවසනවා කොක් පහසු මහරහා මෙරට එන්නත් ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනට ඒ එක් වූ අවස්ථා පේද. ලෝක සෞඛ සංවිධහනයෙන්ම යනිස් සංවිතහනනියෝ ජිතවරන් සහ අමරිකාතාන පපතිවරය බව. හහන් කල බවයි ඒ හතා කියයාසිටේ කෙස වෙදත් ඇැම් පිරි සිය දේශපාලන අරුණු ඉටුකර ගැනීමේ අට මුණින් එන්නත් කරන වැඩ පිළිවෙල අප්‍රසාදයට ලක්කිරීමට උත් සහගන්න බවද අමාතිවරයා සඳහන් කලා. මෙතර COොID-19 වඩසේ ආසාදනයවූ පුද්ගලින්ට නිවස්තුලම ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේද සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරමින් තිවෙන බව පුල්ෛද විද්‍ය විශී ක්ෂි වෛ්‍ය ල්කන්ති ගල් හම හත්මිය පැවස. පසුගිය ජෝනිමස හත්වෙනි පටන්ගත් නිවෙස්ගත රෝගීප. සත්කාරක සේවාව, කෝවිද රෝගින්න් සඳහා, අපි සාර්ථකව කරගන යනවා මේ වන විට අපි රෝගින් හතලිස් එක්දාස් ඇටසිය විසි හයක් ක්‍රතිකාර කරලා තියෙනවා එතනද පිරෝගීින් විසි හතරදාස් ඇටසිය හතලිස් හතත් සුවවෙලා ඔවුන් නැවත අපේ මේ පද්ධතියෙන් මුදාහැරලා තියෙනවා. ඉතින් අපි මේ රෝගීන් එක් වැදිලා ඒගලාන්ට මේ දුරකතන සංවාධයන් කිරීමේදී. අපිටගේ ප්‍රතිචාරවලින් තේරිලා තියෙනෝ ඇත්තටම මේ හෝවි් රෝගය කියන්නේ රෝගය වැළඳනනා මොන්ට ලොක මානසික ආතතියක් තියෙන. නමුත් මේ නිවසේ රැඳී සිටමින් කරන ප්‍රතිකාරකමේදී මේ රෝගීන්ගේ ඒ මානසික සහනය කියන එක ප්‍රධාන දෙයක් වශයෙන් අපි ඔවන්ගේ ප්‍රතිචාර වලද අපිට ලැබිලති නො මොකද ඔවන් රැන්ඩී සිටින්නේ ඔවුන්ගේ පවු්ලි සාමාජිකයන් සමග මානසික ආතතිය කියන එක මේ රෝගයේ සොවීම සංකුලතා ඇතිවීමට ඇත්තටම බොහෝසේ බලපාන පුළුවන් කාරණයක් නිසා මේ ඇත්තටම හොඳ ප්‍රවණතාවයක් රෝගන්ගේ මානසික ශක්තියත් වර්දධනය කරගනිමින් අපිටකා හැකි වෙලා තියනෝ මෙම ක්‍රමයේ යටති. මේ අතර ආදිවාසි නායකයාගේ පව්ලේ ඥාතීන්ටදදු කොවිඩ් ෛඩසය ආසාධනය ව තිබෙනවා. දමාන ආදිිවාසි ගම්මානයේ ඒයේ සිදුකළ රැපී ඩැන්ටිජන් පරක්ෂාවකද. එකසය පහලස්තෙනකු ගෙන් හතරේ හතර දෙෙකුට, කරන බෛඩසය ආසාධනවී ඇති බවතහපුර වන. ආසාධනය වූ පිරිසාතර ආධවාසි නායකයාගේ බිරිඳ සහ සහෝතයකුද වනවා. ආදිවාසි නායකයාද මෙවු ට නිවසතුල නිරෝ දහනට යොමු කරඇති අතර ඔහුගේ බිඳ මහිංගය මූලිර හල කොවි ප්‍රතිකාරයකයට ොමු කරුණ. ජාතින්තර ගුවන් ප්‍රවාහන සංගම අනුකමනය කරන සෞඛ්‍ය ක්‍රවේද ශ විලංකට ගුවන් සේද අනුකමන රීමට පියවර ගෙනතිබෙනවා. මෙම ක්‍රමවේද අනුකමනය කිරීමෙන් ගුවන් ්‍යානයක් තුළ කොවි සාධනයවීම ඉතාම පහල මට්ටමක පවතින බවයි. ජාතින්තර ගුවන් ප්‍රවාහන සංගය පැසුවේ. ඌ පරනගම ප්‍රාදේශ රහල පිහිට ඇති කොවි් ප්‍රතිකාර ඒකගේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සහ කාරිමණ්ඩලයේ මානසිකසුවේ වෙනුවෙන්. සංහිත වැඩසටහනක් පවැත්වුණ. දහමුදාව ක්‍රාත්මක කරන එන්නත් කරන වැඩසටහන් කෙරහි නතාවගේ හ උන්තුුවක් දක්නට ලැබෙන බවාපවාර්තාකරුවන් පවසනවා. අුරාධ පු ලන් හමුදා ක්ට ෝහල යි්‍ය කණඩෑයම ක්‍රියත්ම කරන එන්නත් කන වැඩසටහනට ජනතාවීත උනන්තුුවෙන් සභාගී වනනාකාරය මෙෙස දැකගැීම ලැබුණක්. ලකාක යුහමුදාව කොළඹ විහාරමහාදව ුද්‍යානීදී ක්‍රියාම කරති එන්නත් කරන වැඩසටහන අදදිනත් පැවැත්වන. වස අෞුතියටට වැඩිපුද්ගලන්ටයේහි සයින්ඩ ාම් පලමු සහ දෙවුණු මාතුර ලාගනීමට හැකි වූ බවයි යොදහමුදාව පැවසුවේ. නිරෝධහන ඇතිර නේතිය පැවතුනදේර හැර ශුලංකා යුදහමුදාා පළමුමුණ වයිති ලකාය ක්‍රියත්මක කරන එන්නත් කරන වැඩසටහනටද. නතාව උනන්තුුවෙන් සහාගී වනාකාරයක් දක්නට ලැබුණ. කුතර සෞකි වයිද නිලධහර කොට්ටහාසේ ගම ගොඩ සහ. ල ප්‍රදේශවල පதிంచ, ද සහිත සහ ඇවිීමට ර නමැති පුදගින් සඳ. නිවස්ව මග என்ன ීම වැ ට ්‍ර මකකිර. ඒේ මධ්‍යස්ානයකින් තමන්ට කොරුන මර්දනඉන්නත් ලබගත හැකි බවට ඇතැ බලදහරින් මාති මගින්කර ඇති ප්‍රකාශ නිසා මහජනතාව තුළ අනවශ්‍ය ගටුම් නිර්මාණය වෙමින්තිබෙන බව ශුලඟ මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගම හපති උබල් රෝහණ හතා පවසනවා. අදාලා දිස්ශ්‍රික්කය ජනගනය මත පදනම්වෙලා තමයි එන්නත් ලබදන්නේ දිස්්‍රිකය ඇතුල එන්නත් බෙදන්නේ අදාල සෞකවන්දරි කොට්ටශ ජනගනය මත පදරම්වෙලා ඒනිසායිඒ කොට්ටාශයට පිටතින් කිසිවෙෙක් ඇවිල්ලායි මධ්‍යස්ථානයෙන් එන්නත් ලබාගත්තව. ඒ කොට්ටාශය ජනගහනයට එන්නත් නැතිවෙනවා වගේ? අනිකුත් අර්බුද සියල්ලම නිර්මාණය වවා පසුග දින කීපේම දැක්ක එන්නත් මධ්‍යස්ථානවල ඒ දා කොට්ටාශෝට ප රිාහිර පැමිණ පුදගලින් න්නත් ලබාගන්න උත්සාහකිීීමිසා ඇව ගටලු. ඒෙනිසා නැතවරක් අවධාර්ණය කරනවා. තමන්ට කිසිදු අවස්ථාවක් නෑ, තමන්ගේ ග්‍රාම්ලදාරී කොට්ටාශය ෝ එහෙම නැත්තම් විශේෂෙන් දැනම්දීමක් නොකරපු ස්ථානයකින් තමන්ගේ පළමු මත්තාව ලබාගන්න. යිස අවුදු හැට වැඩිපුද්ගලට එන්න ලබදීම වැඩ පිවෙල ඉදිරදින හි පේතුරදේ වේකවත් කරන බව අමාතෙ ෙලේ රම් කල්ල හතා පවසනව ්‍රි ටම වයි වු හැට වැඩිපුදගරන්ගේ තුරතුරඇතුත් සංඛාලය කන වාර්තාවක් ලබාැනීමට දැනමත් ක්‍රියමාර් ෙනනති බයි. ඒ හතා සඳහන් කලේ. රජ වෛද නිරදහරින් සමඟ පැතිසා හච්චාවකදේ ෙහල ම්බු කල්ල මහතා මේ පව කියයා සිටේ. න ්‍රරක හිගුක්ගොට සෞඛකවයිද නිල හරි කොට්හස, රජසයකින්න් දෙදහසකට පමන, කෝයිවි ප්‍රදශක්තිී කරන එන්න ේදෙෙනනමතාව ලබාදීතිීමෙනනවා. අධ්‍යාපන පරිාල විදුරි පල මටල ආද ේත්‍රෝ ැසක්ක සවකින් පතිශක්ති කරන එන්නත් ලබාකිනීම සිදු කළලා. රාජච සේවකින් අමත්‍රව සමනජනතාවද එන්නත් ලබගනීමට පැමිණීම නිසා ඇතිවූයේ දැඩි කළබල කාරීතත්ව. අබෝගික ජනතාවගේ පහසුව වෙනුවෙන් නිරෝදාහන ඇඳද්‍රනීතිය පවතින අතරතුර, තොග වෙලදාම් කටයුතු වලට සියලු ආර්ථක මධ්‍යස්ථාන අදත් විවෘතවතබන්න රජය පේවරගත්තා. සියලුම ආර්ථික මධ්‍යස්ථානවල බහන්ඩ මිලගන්වල පහලයාමක් තමයි දකින්න ලැබයි. මෙ අතරේ COෝVID-19 වසංගත තත්වය නිසා අත්‍යවශ්‍ය නඩු පමණක් විියවෘත අධිකරණය කැඳවන්න අරගෙන තිබුණු තීරණය ලබන මාසි තුන්වනද වෙනකල් දීර්ග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියම කලා. පන සැපතැ රහ වනදා අයු මහත්‍ර ක්වා දිවනණටම ක්‍රත්මක වන පරිදි නිුවෝ හැෑ දරුණනීතිය ක්‍රාත්ම රීමටයි ජ්‍යතේුණණ ළ. යුව නිරතාාය නීති කඩකරන්නන්ස්වා නීතිය දැඩව ්‍රාත්මක කිරීමට පොලිසි பேව ගෙනනතිබෙනවා ඒදදිනසිදදු කරු මෙහිම්ඹලද නිෝධා ඇදරනීති ල්ලන්ගනයකළ රතවාන හැතතුනක් පොලි රයට ගෙනතිබෙනවා. මෙවන විට සස්්‍යයක්ල තුදලින් හැෙක් දහසකට වැඩ සංඛාවක් නිරෝතාය නති ල්ලන් ක කිරීම සබන්ධයන අත කෝ නතිබෙනවා. බස් හිර පලාතින් පිටවන සසාහඇතුබන වාහනසාහ පුත්කලින් ස්ථාන්න දහතුනකද ඒ දිනේදී පරික්ෂාවටලකූ බයි පොලිසිය සඳහන් කලේ. அததினேதி செல்வார்ர்த்துக்க மத்திஸ்தாான விூர்த்தக்கு தபிீம பெயவர்கினதி பனவா. அதுத ச சிட்ட எவளசா பலத்துருதுகள் ஆர்த்திக மத்திஸ்தான காரா ரகனினுு தக்ணலபுனா. எவல மிலகன் அது தினே பகல மட்டுமக்க பவதுனுபாய் அப்பவார்த்தாக்ருவான் சொந்தகண்களைே. என்வ நாராஹெம்பிட விேஷார்த்துக்க மத்திஸ்தாானிய தொகவழுந்த கடியவுது சந்தா அது தினயே விூர்த்தவ பகுதினவா. பல்லியகட மற்ற விளந்த பொல சங்கீருணேது அது தினே வியறுர்த்தவ தபுனா. ල් මලදී කැනිීම සඳහා අධදිනේ පමණි පාරිවෝකයන්ගේ වැඩුවීමක් දක්නට ලැබුණ අත ප්‍රමාණව මත්සේ තුොග ැබිතිබූ බවයි අපවාර්තාකරුවන් පැවසුවේ.වෙළදාම සාමාන්‍ය විදිින් සිදනා මාලුත් ලැබදනෝ අද මාගත්තකට පැලි ගොට මැනිින් තොගල පොලා දින වෝර්ත කර ැබුණ. එලවල මිරේ අඩුවක් දක්නට ලබු බවයි මින් වෙලදතුොලේ ්‍යාරිකයන් පැවසුව. ලිස් තියන එකේ හැක ඉදල තියනවා ොංච දයනවා එකේ පසුව ඉදල තියනවා. එකසේ විස්්ත දයන මාල්ුමි කර එකේ විස්සයි සයි බඩු එකකුණ ගන්නබෑදැ මඩ මි හොග අඩුවවෙලා යන වහ. තම්ුල් ආර්ථක මධ්‍යස්ථායේද අද තුගවිලධම සඳහා වෘත්තව තිැබුණා. අද කෙසල්ගම්මාලයි මෙතර වෙනන් සෞකඛ නීති උල්ලංගනය කරමින් හැසරනා කාරේද මෙෙලෙස දක්නට ලබනාා. තැන් හෝකල් ගෙනල්ල ගලේලන මේ කයිකරගෙන හිතුපුවාම මේ ජාලෝටිගත්වරයි ඔයත් වරයි ගෙරත් යර. අ්‍ර නිෝධාන නීය ක්‍රාත්මක කළකාල්ල සීමාවතුලදී. පෞද්ලික බස්කරමාන්තයට රුපල්ිියන දස දහසක පඩුවක්සිදමැති බව. ලංකා පෞද්ගලි ස්හිමියන්ගේ සංග මෙස් හපති, ගැමුණු විජරත්දමතා පවසනවා. කොරනාාවසත හේතුවෙන් පෞද්ගි බස්කර්මාන්තය බිනවැටීමමහමුවේ රක්ෂණ වන්්‍යයක්කෝ ලබගනීමට ැදිහත් වන්නේ. එම සංකමය රජයෙන් ඉල්ලීමක්ද සිදු කරතිබෙනවා කොරුණා ව්‍යසනේ හේතුවෙන් පසුබිය කාලය තුළ පෞද්ගික බස්රත සයට හතලයක් පමණක් දාවනයට එකරතිබනා. ත ංකා ගමලාගමන න්ඩල ර ීතිය පනවායිති කාල සිීමාවේ, ක් දිනක්ස ිිය සූ පහක පමන පාඩුවක් බන බව, ලංකාගමලාගමන වඩලේ සබහපති, ශ්‍රී ණවක මතා පවසනවා. සෞke නිර්දේශ අත් බද ස් හ රබ ස්ථාන ක්්‍රයව පවත්තාගනයා ට යොතු කරමි ට බ. ශ ලංකා රබද පාර් ේතුවේ න්ත ප්‍රකාශක ප ල ක ං හ තා පසනවා. අනන හා අපනේන කටේද සඳහස්ුරබදමුූලස්ථානයේ විශේෂ අංශයක්කිවවිල්කොට තිබෙනවා ඔවුන්ටවශ්‍ය සේවාවන් සපයන්න ඒත් සරබදුුව අප පරාධ සම්බන්ධයනුත් අකන්දව ක්‍යාත්මකගීමට කටේටුකට තිබෙන සියලුම සරාබද බලපත්ක ඔන් onlineයින් ක්‍රමේට මාර්ග්‍යගතව ලබාදීන යා පෘතියත් ක්‍ර්‍යාත්මක වනවා. මෙත්‍ර නිරෝදාන ඇද්‍රනීතිය පනවති වූ කාලසසි මතුලද ශ්‍රීලංකාරේගුවේකාරවන් සමාධි පරදි පවත්වාකනයාට හැකි වූ බව, රේගු මාධ ප්‍රකාශක සෝදක්ත සිල්වාමහතාස සතහන් කලා නිරෝදාාන ඇදිරිනීතිය පැවතේ පසුගේ විසෙක්මනදා සිට, විසි හත්වනදා දවාදින හතක කාලේ තුළ, රුපැල් බිියන හතෑදශ මහතරයි පහකාආන එන බදුරස්කිරීමට ශ්‍රී ලංකාරයකු සමත්තිබෙනවා. මෙහතල ොI-19 වසද තත්ව හතු අත වශ අඩු පමක් විෘතාධ කරණය ැඳවීමටෙන තිබූ තීරුණිය ලබනතුන් වඩදාතක් දීර්ගකිරීමට ශ්‍රෂ්ඨාති කරන තිරීමයළ බයි. එහි ඒේකකාදිකාරයේ ප්‍රදීප මහතු කළ මහතානවේදනය කළ. හදිසිහ තවශ නඩු අදාල පර්ෂුවන්ට දැනන්දීමෙන් පසු මෝසමක් මගින් කැද යාැ බව ශ්‍රේෂ්ඨාධ කරනය දනම්දී වෙනවා. වනිුසරවයා වසයකින් තුොරව නඩුවට සබධ පාර්ෂුවයට අධකරම ශාලාාවට ඇතුල්වීමට නොහැකි වනතර සෙල් මන තිීචවරුන් ොI-19 මර්ගෝප්‍රදශ පිතයතුනවා රෝනාා ව සංගතය පාලනය කරන්න ඇදිරිනීතිය පැනවීමත් එක්ක තමන්ගේ ජීවනෝපාය අහිමි වුණු අඩු ආදෑම් ලාබී පවුල් වෙනුවෙන් හුපියල් දිදහසක දීමනාව පවුල් පන්ලක්ෂ හැත්තෑ 15දහ පන්සිිය විස්සකට ලබාදීල අවසන් කියලා සුදේශකටයුතු රාජ්ච අමත්‍යංශ සඳහන් කලා. ව මissaසා ාව Paulúlल विक्ष 18राති. mbe rik Paulúlलතු क्ष rike, दिrik, úlल एक 10pat. रा स सने स दिrikलेගේ शलेवගේ अक्ष මෙ වැ پ වෙන. පනගම ප්‍රදේශවලකම් කොටාශයේ, ජවනපය අහිම වූ පුල් දෙදහස්තිසකක් සඳහා රුපැල් දෙදහසේදීමනාව හිමව වනා මෙහිදීග්‍රමිලදහනි වසම් හැටක් ආරනය වටවා. ඌ පරනගල ප්‍රදේශලක කොටාශේ ුපල් දෙදහසේදීමනාව ලබාදීම සඳහා රජය වෙන්ක ඇති මුදල රපල් හතලිස් අටලක්ෂ හැට දෙදහසක්. ජවනප පය මාර්ගයා අහිම වූ අඩවාදායම් ලාබ පවල් හිදහසකට වැඩසංඛ්‍යාවක්සඳහා. රුපල් දෙදහසේදීමනාව ගේන් ගෙට ගුස් ලබදීමට කටයවතු කරන බවයි රත්නපු ප්‍රදේශලක කාර්ෑලෙ සඳදන් කළ. ්‍රාම්ිලදහරී සම්බටමින් මෙම වැඩ පිරිවල ක්‍රාත්මක කරටා රපල් දෙදහසක දීමනාව ලබාදීම සහහා රූපියල් එ කෝට විසිලක්ෂයකට අධික මුද ලක්වය කරන බවද. රත්නපුට ප්‍රදශවලයකම් කාර්වාලයේ සඳහන් කලා. රදය ද පාල් දහදීම න ොඩක් ට ද ප නවා. රට වෙලා ඉන්න දවස මේ ලැබුණු ආධාර චිල්මඳනාටම පින්හල් මෝදන් කරනවා අපිට කරපු උපකාරයට කොරන වසංක තත්වේ නිසාචව වන පායහිම ව පුදගලන්ට, රුපියල් දෙදහසක දීමනාව ලබාදීමේ වැඩසිටහ යටතේ කොන්ඩාව ප්‍රේශචනතාවට ගේන් ගෙට ගොස් මුදල් ලබදීමම අද ද කරුුණා ආබාධීතව සිටින පුදගලෙන් පරිසකරද මෙහිද සහනැහිබි වූ බවයි අපපවාර්තාකරුවන් පැවසේ. සල්ලි ගදරටම ගෙනරදුන්න අපිට මේ බේත් ගන්්ඩ. ලොකු උදවක් වන ආ්ඩුවට බෝම ස්නති. අපිට ගෙදට මැවිල්ලලා දෙදරපියාල් දෙදයක් දුන්න ආ්ඩුවට ගොඩක් ස්තුූතියි. සතුස්ස වෙනනිෙසැල් ජාලය ඔස්සේ ලබන බදාාට ඉදන් රතුසිී කිිලෝග්‍රෑමයක් රුපියල් එක සය තිහක මිලකට ලබා දෙන්නටයුතු කරනවා කියලා. රාජ්ච අමාත්‍ය ලසන්ත අලගේ වන්ඩ මහත්මයා ප්‍රකාශ කලා. සහල් සහ සීනිමීල පාලනය කිරමේ අරමුණින්, ප්‍රධහන සැපයම් කරුවන්ට බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙලකු ක්‍රියාත්ම කරනවා කියලාත් රාජ මාතවරයා ප්‍රකාශ කලා. හ යි. විශේෂම සීනිසාහ සහල් මේ මල ඉහලයාෑම ලෝකබලඳ පපලේ ිල ඉහළෑම ඩොලරයාගේ ඉහලයාෑමක් කියන තැනකට සීමමා කරන්න පුළුවන්කමක් නෑ මේ ිලෙ ඉහලයාෑම සම්පූර්ණ අසාධාරණ මිලඉහළයාෑම. එවගේ මිලෙහිහළෑම මේ මට්ටමින් නොවිය යුතු ිලෙ ඉහලයාම. එම නිසා අනිමාරම මේක පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීමට නියමතවතිබෙන ඒය අනුව විශේෂම ජානකවක්කුම්ට රජ්‍ය මාත්‍යතුමා සතුස සහ සෞපකාර මගින්. ලබන බදාදා සිට රතු සීනී. උපරිම සිල්ලර මිල රුපියල් එකසී තිහයක් ඇයටතේ. ලබාදීමට අවශ්‍ය කටයුතු මේවන විටත් ඉටුකර ලතිබෙනවා කියන එක සඳහන් කරඩුව. මෙට මාසික සීණ පාරිෝජනය මටික්ටොන් හත ලස්පන් දහසක් වන අතර ජනදාවගේ ඉද දාාරිබෝජනය සඳහා ට්‍රික්ටොන් ිතුන් හක් වශ්‍යබනවා. . එම සීනතොගේ ීර් කාල තිසේ ම ස්ාන ඩක්කරඇ බවද ූලි විශන ප ද හලි වුණ එවා හිමිකරන්ට හහිද ද පරි ෝගක ආරක්ෂ ධකාය ස් ෙ රි පත් ලෙ රනන්දී තිබෙනවා. අදාල ගබඩාව පපචුව ක් ට ඇත්තුව ව පවාර්ාරන් පැවසේ. ලන්කසන්තුරේ සිට, මන්නාරම කොළම සහ ගාලහරහා හම්බන්තුර දක්වා වන ගැඹුරු සහ නොගැඹුර මුහුදු ප්‍රදේශ බිටන් විට රළලුවවෙන්න පුළුවන් කියලා කලගුණ විද්‍යා දෙපර්තිමේන්තුව නිවේදනය කරනවා. දීවර සහ නාික ප්‍රචාව මේ ගනාව දහනෙන් කටයුතු කරන්න කියලායි එම දෙපර්තිමේන්තුව දනුම් දෙන්නේ. මුහතු්‍රදේශ පිළිබැඳ ඇලකිල්ලට ගත් කල ංකසතුර එසිට මන්ාරම කොළඹ සහ ගාල්ල හර හම්බන්තර දක්වාවන ගැඹුරු සහ නොගැඹරු මහදු්‍රදේශ සඳහා විශේෂවධානින් පසු ඉන්න කියලාපී සීලුම දීවර හ අනනාල්ග ප්‍රචාවගෙන් ලාසිටිනවා ශීෂම ංකසන්තුරු ඉිසිට මන්නාරම කොළඹ සහ ගල්ල හ හම්බන්තර දක්වාවන මුහදු ප්‍රදේශවල සළගේ වේගේ විටන් විට 50 කිම හැටේසිට හැත්තව දක්වූ අද ස්ොභාවයක් ගන්නවා ඒදිීදී සාහධදිනීද ඇතිවුණු තදසුලං සයිජතත්ව ගහිපයක් පිටවාාව. ොපසා ගම්පාද ශ්‍රක්ල නිවාස තිහකට වැඩ ප්‍රමාණය ගි වාර්තා වෙනවා. අධික සුළඟින් අතන කල් ප්‍රදේශයේ නිවාස දේපල වැසකට හානිසිදබනා ඒ සඳහා කඩිනම් වදිගවීමට කටයුතු කරන බවයි. අතන කල්ල ප්‍රදේශය සභාව සභහපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා පැසේ. ගස් කිරීමට ම ිනවටන විදුල සති ල ලබදීමට නම් ්‍ර ග. අපපද කළමන කරන එක ක්ේර සිදු කිරීම පසු සදව ඇතිහනී සඳහ වන්ති ගේවීම සිදු කරන වද සහපතිවරයා පසවා. පවතියහපත් කල ගුණත් සමග තලව ක දුල පොලිවසමට අයත් ප්‍රදේශකහිේ. යම් ඇතිවීම අවධනමක්මතු තිබෙන ව. පද කළම කරනමධස්ථාන සඳහන් කලා. පවති දික වැසි සමග ස්ථන හිපේ. පවල්හයක් පමල. අක්ෂිත ස්ථාන කරයම කළ ුවර දශෙක් කලම කර . හකාරධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා පැවසුව. ඌ කේවා තේ වෙල්ලි කලේ කොසිට පිවිසන මාර්ගේ නෑම සක්‍රයවී ඇති බද එමහතා සඳහන් කලා. මෙ අතරේ රාකම බටුවත්ත හා ගල හිටියාව ගම්මාන හරහා හමාගේ සුළසුළඟකින් ප්‍රදේශ කිහිපේක නිවා සහ ්‍යාපාරිකිස්ානවරට හලිසිදීතිබවා. විශාල ගස් කිහිපයක් නිවස්මත කඩා වැටීම නිසා හලි සිදති බනා වාහන ලුත් වැඩා කරන රජචක්මතරෙද ගස් ඇදවැටීමෙන් හලිසිදුවී ඇතියාාකාරල් මෙලෙස දෙකගැීමට හැකිබනා. අපනෙන් ඇමරිකා ඩොල බිලියන එකයිදර්ශම පහක් ආදායමක් මේ වසරතු උපය ගන්න ශ්‍රී ංකාවට හැකි වෙන කියලා රාච්ච අමාත්‍ය කන හරත්මහත්මයා ප්‍රකාශ කරනවා මේ වර්ෂයතය සහ රබර්වල නිෂ්පාධනය වගේම ආදායමත් ජූලිමාසය අවසාන්න වෙනකට වැඩිවෙලා තියෙනවා ඒ නිෂ්පාධනය කිලෝග්‍රෑම් මලියන එකසි හසු හතක් ජූලිමාසය අසායේද අපි නිෂ්පාදනය කරන්න හැකියාව ලැිලා තියෙන පසුගගේිය වර්ෂ හත් එක්ක සසන්ධනය කරද්දි එක මලියන හතක පමණ වැඩි වෙලා තියෙනවා. අපේ ආදායම රුපියල් බිලියන එකේපන හබාගණඩ පුලුවන් ලාතියෙනවා.ඒවගේම රබර්වල තහා සමානයි නිෂ්පාධනය සයට දාහතරක් පමණ වැඩිවෙලා තියෙනවා. දැනට ආදායම පසුගිය වර්ෂ තුනහතරන සසධනය කරද්දි බිලියන හලිස් එකක් පමණ පළවඩි මාස හතට ආදායම සංසන්ධන කර්දි වැඩවීමක් ලබාගණඩ හැකියාවක් ලැබල තියෙනවා. ද අපට ඇතටම මුදල් අමාත්‍යන්සයේ මුදල් අමාත්තිවර හැටියට බැසිල් රජ පක්ෂ ඇතුමා අපිට ලබාදුන්න ඉලක්කය. තේ සඳහා ඇමරිකානු ඩොර් බිියන එක දසම පහක ඉලක්කය ඒවාගේම රබර් සඳහා ඇමරිකානු ඩො බිලියන එකක ඉලක්කය මේ වර්ෂය අවසාන ව එළඟ කරගඩ හැකියාව ලබේ කිය බලාපොරොත්තු තිෙන. ඳහිරු සයේ චූඩාමානිකය සහ කොත් වහන්සේ මෙ වනවිට කළුතර බෝධි පරිශ්වයේ තැන්පත් කරති වෙනවා. දින හතලස්තුනක් දිවෙන්නේ විධ ප්‍රදේශවල චුඩාමානනිකය සහකොත් වහන්සේ රැගත් පෙරහැට ම කිරීමට සැලසුම් කර තිබෙනවා. ය අනුව කොළව හුණු පිටිය ගඟාරම විහරස්ථනයේ සිට කොත් වහසේ සහ චුඩාමානිකය පූජනයස්ථානයන්ට වැඩම කරනු ලැබ්වේ සදැහැවතුන්ට බන්ධ නමාන කර ගනීම සඳහායි. කරුණ වසංග ත්වේයට තේ සෞඛ්‍ය මාර්ගූපදේශන්ට අනුකූලව මෙම පින් අමසං විදහන කරතිබෙනවා එයනුව කොත් වහන්සේ සහච්චූ ඩාමානිකය මෙමන විට කුතරබෝධි පරිශ්වේ තැන් පත් කර මහා සංගරත්නේ ප්‍රධහනත්වෙන් ආගමික වතාාවත් සිදු කරෙනවා. ස්ුවසරක් පුරා සමස්ත සමාජයම බිහිතයට පත්කළ ත්‍රස්තවාදේ පරාජයකිරීමේ මානුෂ්‍ය මෙහෙවරේද දෙවේ කැප කළ මෙන්ම අබද සහිත තත්ත්වයන්ට පත්ව වූ රණවිරුවන්ට උපහාරයක් පිණිස සහ රටේ සාමය ස්ථාපිත කිරීමේ සංකේතයක් ලෙස සඳහිරු සෑයේ ඉදිකිරින් කටයුතු අරම්භ කරුණා ඒ ජනාධිපති ගෝට පෙරාජ පපක්ෂ ඇැතුමා ආක්ෂ කලේ කම් දූරේ හෙබවූ දෙද හස් දය වසරේ දේ මෙම දාගබේ සම්පූර්ණ උස අඩි දෙසියාසූ දෙකක් වනාතර එහි වට ප්‍රමාණය අඩි එකසිේ එකක් පමණ වනවා සමඟින් ප්‍රත්්වේ ය ස්වාධන පවෘතිී අදට අවසා දැන් විපරම විශේෂන්ගේ සුාත්යක් මොනදේ කරන්න හැදවත් විරුද්ධ වෙන ජාතියක් අපේ රටේ ඉන්නවා. එ කට්ටියට තින ලෙඩේ උපන් ගේදදිම හැරිච්ච එකක්. සමාජ ෛරසියක්ත් එක් ඇතිවෙච්ච හකක්ත්වයෙන් උපන් ජනතාාව විමුක්ති පෙරමුණ කියන පක්ෂේ උන්දලා මොනදේ මොනවිදිහයට කරන්න හදුවත් හැම වෙලේම දකින්නේ ඒේ මොකක් හරි ඇදයක් විතරමයි. කිසිදා කිසි කලෙක කිසි විටකදීවත්. සසර වසනතුරම මේ මහපොළොව ආ්ඩුවක් පිටව වන්නනම් බැහැ කියලා සහ සුද්දෙෙන්ම පේන දකින මේ සමාජ වෛරක්කායන් ටික. හැම වෙලේම ඇහැ ගාගෙනන්නේ. හොඳක් නෙවෙයි. කෙස් ගහක දෙයක් හරි අල්ලගෙන කොස් ගහක් මවල පෙන්නලා ජනතාවගේ ඔලු අවල් කරලා. සමාජයත් අවුල් කරන්න. හැත්තයකේ කැරැල්ල කරා. කොල්ලු කෙල්ලො සිය ගානක් මැරලගිය. අසූ හත අසු නවේ තවත්තකක් කරා. පක්ෂය හදපු රෝහණ විජීවිරත් එක්කම හැට දාහක් පිතර නිස්කාරණේ ජීවිතවලින් සමුගත්තා ප්‍රට වැඩක් කරන්න හිටපු උගතුන් බුද්ධිමතුන් ගණනාවක්ම ජෙප්පන්ගේ ගල්කටස් එකටත් බිලිමුණ. මිනිස්සුන්ගේ දේපල එකයන්නේ පොදුදේපල. රාජ්‍ය දේපොල ගන්න නාවක්ම අසු හත අසු නවේ කාලේ රතු සහෝදරයටික එකතු වෙලා විනාස කරලා දැම්වා. මිනිස්සුන්ට යන්න තිබ Cී බස්වට ගිනතිබ් ෙපෝ, ගමේත්තියෙන කෘෂිකර්ම මධ්‍යස්ථානයටත් ගිනි තිබේ ගමි මිනිහගේ බඩටත් ගහලා. එහම කරපු උන්දලා මේ වෙන කොට සීයට තුනට බැහලා පාලිමේන්ත්තුවේ තුනක් තියාගෙන රටම අල්ලන්න හදනවා. ප්‍රට සංවර්ධනය කරන්න ආණ්ඩුව වලිකක්්දි, ජෙප්පොටික යටින් ගේම ගහනවා කොහොම හරි වැඩේ කඩක්පල් කරන්න. ඊයේ පෙේදත් ඒහමෙක් අ අපි දැක්කා. පොනරුවේ පාක්‍රම සමුදරයේ වැවබන්ටකේ ජොගින් ප්‍රැක්්ිකක් හදන්න, සබ්බ ස කල මනාවම කැමතිවෙලා සල්ලිත් වෙන්කරලා වැඩේ පටන්ගන්න හදනකොට ජෙප්හෝ යට ඉඳලා ගේමට සෙට්ටුනා. වටේ ජනාතිිපති කෙනෙකුත් භිීකරපුත් තැන හරි හමනකට සංවර්ධන වෙලා නොතිිච තැන සංවර්ධනය කරලා ගමේ කොල්ලො කෙල්ලන්ට විතරක් නෙවෙයි වැඩිහිටි උන්දලගේ ශරීර සෞඛ්‍ය සවීමමත් කරන්න. උඒේ හවස ඇඳදින්න පුලුවන් ඇවිදින මන්තීරුවක් හදන්න ගියාම! අන්නාර උපන්කුවකත්වය එලියට පැන්නා. බොරු පරිසර තේමයක් මවාගෙන පරාක්‍රම සමුවේ ්‍රලපනා විෙනස්වනවා කියලා කෑමෝරදිදි! වැඩි අලකරන්නගේම දුන්නා. ජෙප්පන්ගේගේම ඇතුළේ දන්නෙ නැති තවත් ගොඩක් අය දැනහෝ නොදැන වැඩේට සිෙට්ටුනා. හැබැයි යහපාලන ආණ්ඩුව හදන්න දරදිිය ඇදලා, ඒ ආණ්ඩුවේ ඇමතිකම් නොකත්තට ගන්න ඕනේ හැම වරප්‍රසාදේම යටින් අරගෙන සැපත් පිඳි කාලේ. යහ පාලන න්දලා වැැව් තවු වලත් කෝටල් හද්දි. වැව් බන්ටුඩත් කිසිීම පරිසර නේතියක් වකින්නේ නැතුව බල්ටි ගහා බොරු සංවර්ධන වැඩ කරනව කියලා සල්ලි ගහන වැඩ කරද්දිත්. එදා කොරවෙලා හිටපු. රතු සහෝදරයන්ගේ ඇස්කංවලට හෙන ගහෙල තිබ්බ කියල්ලා තමයි අපිට අහන්න සිද්ධ වෙන්නේ. දකුණු අදිවියගේ හද්දිත් අනුර කුමාර මහත්්‍යකිවේ මේක හදන්නේ රාජපක්ෂවරුන්ට දකුණ ේදන් කොළමට මාළු ඇමුල්තිියල් ගේන්න කියලා. යිවලට පුදුම දොස්කිව්ව ඔය අනුකුමාරලා දෙදහස් පහලේ ආ්ඩු පෙරලන්න කුමන්්‍රණනය කරන්න වට වටේමගේත් මහින්ද මහත්තය හදපු හයිවේවළමයි. ජොගින් ්‍රක් අන්නද කියලා ආපපු රතු ඇඳගත්ත කොළ සහෝදරවරු පන්දර එල්ිය වැටෙන්න කලනුත් හැන්දෑවට කළුවර වැටමට පස්ෙත් ඒ මන්තීර වල ඇවිදින හැටිත්. අපි හොඳ ටෝම දැකලා තියෙනවා. පේන ජීවිතයට වැඩිය නොපෙනෙන ජීවිතයක සුර සැප විදින රතු සහෝදරවරුන්ගේ එකම ඥායපත්්‍රේ වෙලාතියන්නේ. මේ ආ්ඩුව මොනදේකළත් එපෝ එපෝ කිය විරුද්ධම කෑමොර දෙනක. ඒ සද්‍ය තරමටම තමයි ඔන්ද දෙලගේ බිරිින්දෑවරුන්ගේ හරි දරුවන්ගේ හරි, ඒත් නැත්තං නොපෙන සහෝදරෙක්ගේ හරි එකවුන්් එකට ඩොල එන්නේ. ඒක තමයි සමාජ්‍ය මාධ්‍යත් විකුණන් කන රතු සහෝදරවරුන්ගේ ඇත්තම තත්වේ, තිිත්ත වුණත් කියන්න වෙලා තියෙන ඇත්ත ඒකයි. ප්‍රටේ මිනිස්සුන්ට අපිට කියන්න තියෙන්නේ. මුන්දල මේ කෑමරදිදී කියන කරන පෙන්නන දේවල් ගැන හොඳට හිතල බලන්න හොඳදට හොයලබලන්න. අර ගම්පහා ගහක් බදාගෙන මරහණදීපුූ දේවානය නෝනලබගේ රතු ඇඳගත්ත කලු චරිත නිසා තමයි මේ රටේ ගමන දවසින් දවස්ස ආපස්තට යන්නේ. එනිසා අතීතය දන්න නඇති වර්තමානයේ මුන්දල ගැන හරි හමනකට කියවල නැති. අලුත් පරම්පරාවට කියල දෙන්න. කුවකත්වයෙන් උපන් සමාජ වෛරක්කාරයන් විදිහට වැඩ කරන මේ උන් දෙලගේ ඇත්තම තත්ත් මොකද්ද කියන එක. අදත් විපරම පිටපත සුධර්මන් වදලිය ගොටකෙන්.